මොනන්නි පාක් නම්සාන්න මොඩල් කෙනෙක් විදියට තොරගන්නවා කියවට පස්සේ එයා විදගෙන යනවත් එක්කම එයාට හම්බ වෙනවා එයාගේ යාළුවා මීජුව. කියනවා මීජු මේ තෙක්කම කියන්නේ පට සර්ප්‍රයිස් මොනන්නි කියලා මීජු මේ විදියට කියද්දි අනෙක් පැත්තෙන් දකිනවා දැන් මෙයාගේ හීන කුමාරිත් මීජු වගේනේ මේ තෙක්කම එකපාරටම කෝල් එකක් එන්නේ මැනේජර්ගෙන් පාක් ඉක්මනට එන්න කියලා. මේ තෙක්කම මැනේජර් එතන ඉන්න කට්ටිය කතා වෙන්නේ අයියා මොනන්නිව තොරගත්තේ කියනවා කටවා ගන්නන්න පාක් වෙනවා කියලා කියද්දි පාක් කියනවා මොකද මේ හැමෝම කට්ටිය කෑ ගන්න හරියට මාළු කඩයක් වගේ. පාග්ගේ මැනේජර් කියන්නේ එක නෙමෙයි පාක්. ඔයා අර කිව්ව වගේ මොඩල් වෙන්නේ. එයා මොනන්හි නෙවෙයි නේ දෙක විහිළුවත් නේ කිව්වේ. කියන එක දැන් විහිළුවක් වගේ තමයි. එයා මේ දෙකට කැමති නෑලු. මං කොහොමද යාව කැමති කරවගන්නේ? මෙත් එකම කියනවා එයාත් එක්ක කතා කරන්න. එක කියනවා නෑ එපා කියනවා මොනන්හි. මීජු ආ කොහොමද එකපාරට මෙහෙ ආව ඔයා පැරිස් වල නේද ඉන්නේ? කියනවා මං දෙවෙනියට තේරුණා මේ තරඟෙන්. ලස්සන ළමයින්ව තේරන්නේ කියනවා ඒ වුණාට වගේ අම්මා කියනවා එයා ඉතින් කොහොමත් අපින්නක් වගේනේ කියනවා ඒ වුණාට කියනවා ඒ වුණාට නෙමෙයි මොනන්නේ ඒක නෙමෙයි කියනවා ඒ වුණාට වගේ නිවාඩු කාලෙත් තාම ඉවර නැහැනේ මං හිතන විදියට කියනවා නෑ මං වේලස්සනේ නිවාඩුවක් ගත්තා අර මගේ රතු ඩයරි එක තියෙනවද කියලා මොනන්නේගෙන් අහද්දි ඉතින් මේ කතාව මාස 6කට කලින් පාක් කියා තින් ගෑන ළමෙක්ගේ ඇඟ හැප්පිලා එකපාරටම එයාගේ ඩයරි එක බිමට වැටෙනවා ඒක රතු ඩයරි එකක්. ඉතින් පාකේ ඩයරි එක අරන් දෙනවා මීජුට. ඉතින් මීජුව පාක්ට කලින් හම්බ වෙනවා. පාක්ට මීජුව දැක්ක මොහොතෙදිම එයා ගැන ආදරයක් ඇති වෙනවා. මෙයාගේ සිහින කුමාරි තමයි. හැබැයි මේක සිහිනයකින් වුණ දෙයක් නෙමෙයි. මෙයා හැබැවින්ම මීජුව දකිනවා. කියනවා "Thank you." කියනවා "ඔයාගේ නම මොකද්ද? ඔයා හරිම ලස්සනයි." කියනවා "මගේ නම මොකටද ඔයාට? අනිත් එක මං යනවා." පාක් කියනවම නවතින්න. එයාගේ පොතෙන් කෑල්ලක් ඉරලා කියන්නේ "මගේ නම පාක්සේ ගුන්. ඔයාට ඕන වුණොත් මට කතා කරන්න." කියනවා "ඔයා හිතනවද මං ඔයාට කතා කරයි කියලා?" එහෙම තමයි මීජු කියන්නේ. පාක් කියනවා "ඔව් අනිවාර්යෙන්ම මාමට කතා කරයි." මීජු කියනවා "ඇයිවා මෙච්චර මගෙන් ප්‍රශ්න අහන්නේ?" කියනවා "ඔයා අහපු නිසා." මේ අවස්ථාවේදී කියන්නේ "මේ නම් දෙක ඔයා ගාව තියාගන්න. මේ කොල කෑල්ලේ මගේ නමත් එක්ක මගේ නම් දෙක තියෙනවා. ඔයාට කවදා හරි මට කතා කරන්න හිතෙනවා මට කතා කරන්න කියලා එයාට ඒක අතටම දීලා මේ අවස්ථාවේ පාක් මෙතනින් යද්දි මේ අවස්ථාවේ නැන්නේ කියන්නේ යාගේ අම්මට. ඇත්තටම යා නම්සාන්ට කැමති නම්සාන් යාගේ මොඩල් විදියට යා තෝරගන්නවා කිව්වා. කියනවා සමහර විට නම්සාන් කියන්නේ යාගේ සිහින කුමරි වෙන්න ඇති. කියනවා එහෙම කොහොමද වෙන්නේ? කියනවා එයාට දැන් මුද්ද දැම්මම කෙනෙක්ව පේනවනේ. කියනවා ඔව්. කියනවා ඒ පේන්නේ නම්සාන් වගේ දන්නේ ඔයාවත්. මාර වැඩේ. එහෙම වුණත් එහෙම අපේ ආච්චිට උන වැඩේම ඔයාටත් වෙනවා. කියනවා ඒ ආච්චිට මොකද උනේ? කියනවා ආච්චිගේ මහත්තයාත් යාගේ සිහින කුමාරි උනේ මේ ළඟපාතම ඉන්න කෙනෙක්. ඇත්තටම යා අපු දවසේ ආචිට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. මොනන්නේ බය වෙනවා පාක්ට දැන් එයා මුද්ද දාන් ඉද්දී ලස්සනට පේන කෙනා ඇත්තටම යාට හම්බ වෙලා තියෙනවද කියලා කලින්. මේත් එක්කම දැන් මොනන්නේ කකා ඉද්දී පාක් මේ දිහා බලන් ඉඳලා පාක් මොනන්නේ ගාවට එනවා. කියනවා සිකුරාදා හවස දෙකට මං වෙනුවෙන් වෙලාව තියාගන්න. කියනවා ඇයි මං වා වෙනුවෙන් වෙලාව තියාගන්නේ? කියනවා මංවත් එක ඩේට් එකක් යන ප්ලෑන් කරන් ඉන්නේ. ඒක නිසා මං වෙනුවෙන් වෙලාව තියාගන්න. කියනවා ඒත් මට බැරි වුණොත් කියනවා මං දැන් කලින් කිව්වනේ. එහෙම කියලා දැන් මොනන්නේ ගෙදර යද්දි කියනවා අම්මේ ඔයා කොහේ හරි යන්නකො. එතකොට ඔයාට මුද්ද දාන් ඉන්න ඕනේ නැහනේ. කියනවා මම මුද්ද දාන් ඉන්න ඕනේ නැහනේ. අපි තාත්තාව කොහේ හරි යවමු. කියනවා ඒ තාත්තා කොහේ යන්නද? කියනවා හරි හරි මං තාත්තාව කියලා කොහේ හරි යවන්න. කියනවා අනේ මගේ හොඳ අම්මා. එතකොට මට මුද්ද දාන් ඉන්න පුළුවන් කියලා මොනන්නේ ගොඩක් සතුටු වෙනවා. කියනවා මට පාක් එක එතකොට කතා කරලා මට සිකුරාදට දවල් දෙකට පාක් එක ඩේට් එකක් යන්න පුළුවන්. කියනවා මෙන්න තාත්තා කතා කරනවා. මොනන්නේ බයෙන් වගේ කෝලක ආන්සර් කරාදි තාත්තා කියනවා අයමත් මට එන්න වෙන ටිකක් දවස් ගියර පස්සේ කියලා. ඒත් එක්ක සතුට වෙනවත් එක්කම සිකුරාද දවල් දෙකට මේත් එක්කම පාක් එක්ක රෙස්ටුරන්ට් එකකට ගිහින් මොනන්නේ රස කෑම කනවා. කියනවා මේ කෑම නම් මාර රහයි. කියනවා එහෙනම් මේ කෑල්ලත් කන්න කියලා පාක් ගැරප්පුවෙන් මේ විදිහට මොනන්නේට කවද කියනවා මාරම රසයි මාරම රසයක් තියෙන මේ කෑමවල නියමයි. පාක් කියනවා "ආ හිතනොත් මං වාට මේ කන්න එන්නම විතරයි කතා කරේ" කියලා. කියනවා "එහෙනම් වෙන මොනවද තියෙන්නේ?" කියනවා "මට වගේ දෙයක් දැනගන්න ඕනේ." එහෙම කියද්දී මෙයා බීම එක වොන්න ටිකක් අසතුටින්. ඊට පස්සේ ෆිල්ම් එකක් බලන්න යන පාකුයි මොනන්නේ කියන්නේ "මොනන්නේ ඔයා වම් පැත්තේ පොප්කෝන් තියාගන්න. එහෙම තමයි සාමාන්‍යයෙන් තියාගන්න." කියනවා "ආ එහෙමද?" කියනවා "හරි එහෙනම් මං තියාගන්නම්" කියලා වම් පැත්තේ පොප්කෝන් තියාගෙන මේ අවස්ථාවේ ඉද්දී පාක් කියනවා "මට වාගේ අම්මවයි තාත්තවයි හම්බ වෙන්න ඕනේ. අනිත් එක මං එදා වාගේ අම්මවත් හම්බ වුණ නෑනේ. වා කිව්වේ යා වොෂ්රූම් එකේ කියලා. මට යාව හම්බ වෙන්න ඕනේ." එහෙම කියද්දි එකපාරටම මොනණි බිබී හිටපු බීම එකත් එකපාරටම බිමට හැලෙද්දි කියනවා "මොකද උනේ අයියෝ මගේ ලස්සන කෙල්ල. මොනා කරගන්නවද මන් දන්නේ නෑ" කියලා. ඊට පස්සේ මොනන්හිව ෆිල්ම් එක බලලා යන ගමන් කියන්නේ "ලස්සන පිරිමි ළමයි ඔයාට කැමති. ඒක නිසා ඔයා මොඩල් කෙනෙක් වෙන්න" කියනවා "බෑ" කියනවා "අනේ අයියෝ බෑ" කියන්නේ. කියනවා "එක නෙමෙයි මේ ඇපල් තියෙනවා. මේ ඇපල් කමු නේද? මේ අවස්ථාවේ හොඳ ඇපල් තොර තොර පාක් ගද්දි
නැන්හි ඊට පස්සේ කියනවා ඔයා හොම ඉන්න මන් තෝරන්නම් කියලා එතන ටිකක් ලස්සන නැති ටිකක් පළදු වෙලා තියෙන ඒ වගේ ඇපල් තොර තොර ගද්දී පාක් කියනවා නැන්හි ඔයා මේ මොකද කරන්නේ මේ හරි නැති ඇපල් නේවා තෝරගන්නේ කියනවා ඒවල කියද්දී වෙලෙන්ද කියනවා ඒවවල වෙනම රසයක් තියෙනවා මේ පළදු වෙච්ච ඇපල් එකක් මං වට කපලා දෙන්නම් කාලා බලන්නකෝ පුදුම රහක් මේවයි තියෙන්නේ කියනවා කාලා බලන්න කියනවා මේකට සල්ලි ඕනේ නැහැ කියනවා ඇයි මේකට සල්ලි ඕනේ නැත්තේ මේක අවලස්සන ඉඳද නැන්නි කියනවා මේ අපල් ගිරියටත් එක සල්ලි අරගන්න කපලා දුන්න. කියනවා හරි එහෙනම් අරගන්න කියලා පාක් සල්ලි දීලා ඊට පස්සේ අන ගමන් ඒ අපල් පළ දෙක අරන් යන ගමන් මේ අවස්ථාවේ නැන්නි කියන්නේ පාක් ආයමත් මං ඔයත් එක්ක මේ විදිහට ඩේට් එන්නේ නැහැ. මට ආයමත් ඔයත් එක්ක මේ විදිහට කතා කරන්න මේ විදිහට එන්න බෑ. කියනවා ඒකට මට ගොඩාක් හිත රිදුනා කියලා පාක් කියනවා. කියනවා ඒ කියන්නේ මම මේ ඔයාව හම්බ වෙන අන්තිම දවස. කියනවා එහෙම වෙන්නත් පුළුවන්. ඔයාව හම්බ වෙන අන්තිම දවස. කියනවා එහෙනම් ඉතින් මේ අන්තිම වතාව අපි දෙන්න හම්බ වෙන්නේ මේ අවස්ථාවේ නැන්නි කියනවා ඕ කියනවා එහෙනම් මට අත දෙන්නකෝ මේ අවස්ථාවේ නැන්නි පාක්ට අත දෙද්දී පාක් නැන්නිගේ අත තදින් අල්ලගෙන කියනවා නැන්හි ඔයා මං වෙනුවෙන් කරපු හැම දෙයකටම ස්තුතියි නැන්නිත් කියනවා ඔයාටත් එහෙම කියලා නැන්නි මෙතනින් දුවගෙන යද්දි කියනවා මගේ හදවත ගොඩක් කැඩුණා එයත් ලොකු දුකකින්ද මන්ද ඉන්නේ එහෙම කියලා අර අවලස්සන අපගිරිය කද්දි කියනවා මේක මාර රහයිනේ කිව්වා වගේම මේක ලස්සන නැති වුණාට මේක මාර රහයි එහෙම කියද අනිත් පැත්තෙන් නැන්නි හිතන්නේ gedare ඉඳන් එයා චිත්‍රයක් අඳින ගමන් හිතනවා පාක් ඉදිරියට මම මොද්ද දාගෙන යන්න හොඳ නැහැ එයා හිතන් ඉන්නේ ලස්සන දේවල් විතරයි හැමදාමත් හොඳ කියලා ඒත් එයා දැනගන්න ඕනේ කියලා කියද්දියාට මතක් වෙනවා නම්සාන් ලස්සන මොඩල් කෙනෙක් ඒ විදිහට ලස්සන දේවල් ගැනම එයා කියපු දේවල්. මේත් එක්කම පාක්ට මතක් වෙන්නේ නැන්හි අද්දි අවලස්සන දේවල් කොච්චර ලස්සනද ඒත් එක්කම එයාට විවිධ විදියට පහදපු දේවල්. පාක්ට දැන් නැන්හි නැතුව ඉන්න බෑ වගේ. මේත් එක්කම නැන්හියාගේ යාළුවා මීජුට දෙනවා ඒ රතු ඩයරි එක. කියනවා මේ තියෙන්නේ මගේ නම් දෙක කියනවා මොන නම් දෙකද? මීජු කියනවා මේක මට කෙනෙක් දුන්නේ. එයා ගැන මතක් වුණොත් එයාට හිතුණොත් කතා කරන්න කියලා. කියනවා එයා කොල්ලෙක්ද කියලා නැන්නි හදි කියනවා ඔව්. කියනවා එහෙනම් ඉතින් කතා කරලා බලන්න. කියනවා එයා හොඳ රිප්ලයි එකක් දෙයි. එහෙම කියද්දි මීජු මේ අවස්ථාවේ දැන් කෝල් කරන්න යන පාක්ට. කෝල් එක අරන් ඉන්න මීජුගේ ෆෝන් කෝල් එක දැන් පාක්ගේ ෆෝන් එකේ රින්ග්ස් යනවා. එයාට කෝල් එකක් ගන්නවා කියලා. දැන් එයා ඉන්නේ නැන්හිලාගේ ක්ලාස් එක ඉදිරියේනේ. මේත් එක්කම දකිනවා නැන්හි වගේ දෙන්නේ. දැන් මුද්ද දාන් ඉන්නවනේ නැන්හි. එතකොට එයාව පේන්නේ නැන්හි වගේ. එතකොට මීජුව පේන්නේ නැන්හි වගේ. බලනවා මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ. ඇයි මට මේ දෙන්නම එක වගේ පේන්නේ? නැන්හි නිසා මම පිස්සු වැටිලාද? මේත් එක්කම ක්ලාස් එකේ ඉඳන් අත වරනවා නැන්හි. මීජු මෙතනින් යනවා. මුද්ද දාන් ඉන්නවනේ නැන්හි. ඉතින් මේ අවස්ථාවේ කියනවා මට ඔවගේ දෙන්නෙක් පෙවුනා. කියනවා මොකක් කියනවා අනේ මන්දා මටත් මොනවා වෙනවද කියලා කියනවා ආ එහෙමද හරි කමක් නෑ කියලා කියද්දි මේ අවස්ථාවේ ආයමත් කෑම ගන්න ගම මේ දින hina වෙවි දැන් කෑම කවනවා නැන්හිට නැන්හිටින් ක්ලාස් එකේ මෙයාව හම්බෙන්නේ නැහැ කියවත අනිවාර්යයෙන්ම පාක් ක්ලාස් එකේ මට හම්බ වෙනවා පාක් කියනවා නැන්හිට මට අද උදේ ඉඳන් කෝල් එනවා කියන හින්දින් ඒ කෝල් එක ආන්සර් කරන්න කියනවා බෑ මං ඔයත් එක්ක නින්නේ එහෙම කියන මේ අවස්ථාවේ නැන්හිට බීම පවද්දි පාක්ට හරි ලස්සනට නැන්හි පෙනිලා මේ අවස්ථාවේ එතන තියෙන අයබ්‍රෝ ෂොප් එකකට ගිහිල්ලා දැන් නැන්හිගේ අයබ්‍රෝ හදාගද්දි හරිම කැතයි මේක පේන්නේ හැබැයි දැන් පාක් දිහා නැන්හි බලන නැන්හි හිතන්නේ යාට කැතට මෙයාට පෙනේ කියලා. හැබැයි එහෙම නැහැ. පාක්ට නැන්හිව පේන්නේ ඊටමත් ලස්සනට. මේක තමයි මුද්දේ අසිරිය. ඉතින් බයිසිකල් පදින ගමන් මේ දෙන්න මේ විදිහට යද්දි මේ අවස්ථාවේ පාක්ට පේන්නේ නැන්හි හරි ලස්සනයි. ඉතින් මේ මීජු විදියට තමයි මෙයාව පේන්නේ. පාක් තවමත් දන්නේ නැහැ මේක මුද්ද නිසා වෙන දෙයක් කියලා. කොහොමරි මෙයා දිහා බලන් ඉන්නවත් එක්කම පාක් බයිසිකලෙන් බිමට වැටෙනවා. මේත් එක්කම බලන්නේ නැන්හි පාක්ට මොකද උනේ. පාක් එකපාරටම කකුල අල්ලන් ඉද්දි නැන්හි මෙතනට ආපු නිසා කියනවා නෑ 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 මට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා මේ අවස්ථාවේ නැගිටලා අතවනලා පෙන්නනවා. කියනවා ආ එහෙමද? එහෙනම් ඉතින් අපි මේ බයිසිකලේ තරන් යන් කියලා නැන්හි බයිසිකලේ යගේ කරේ තියාගෙන යනවා. මේ අවස්ථාවේ පාක්ට පේන්නේ ලස්සන ගෑන් ළමෙක් බයිසිකලේ අරන් යනවා වගේ. නැන්හි මේ අවස්ථාවේ පුටුවේ ඉඳන් ඉන්නවත් එක්කම පාක් මෙතන ඉන්න ගෑල් ළමයි තුන්දෙනෙක් පිරිපස තමයි නැන්හි ඉන්නේ. මේ ගෑල් ළමයි හිතන්නේ පාක් යාගාවට එනවා. එයාට අත වනනවා කියලා. මේත් එක්කම පාක් ඇවිදගෙන ගිහිල්ලා පිටිපස ඉන්න නැන්හි ගාව ඉඳගද්දි ගෑල් ළමයි තුන්දෙනාටම ඉරිසියයි. කියනවා අර ගෑල් ළමයි තුන්දෙනා ඔයා දිහා බලන් හිටියා. ඉරිසියාවෙන් වගේ. ඒත් එයාලා හිතුවේ නෑ මං ගාවට ආවේ කියලා. කියනවා නැන්හි ඔයා නම් කියනවා ඉතින් මොනවාද වෙන්නේ කියලා මේ අවස්ථාවේ අර කට්ටියට hina වෙද්දි අර කට්ටිය බලනවා මේ කැත ගෑල් ළමයව හම්බ වෙන්නද මේ කොල්ල ආවේ කියලා. ඒත් එක්කම ගෙදර ගාවටම නැන්හිත් එක්ක මෙයා එද්දි නැන්හිට මතක් වෙනවා කවුරුත් එයා ගාවට මෙච්චර කාලයක් එක පිරිමි ළමෙක්වත් එයාත් එක්ක ගෙදර යන්න කවුරුත් එයාව ගෙදරට බසන්න ආවේ නැහැ අද පාක් මෙයාත් එක්ක මේ විදිහට කතා කර කර එද්දි ආර හරි සතුටුයි පාක් කියනවා නැන්හි එහෙම කියලා කතා බහ කරමින් ඉන්නේ හරිම ආදරෙන් මේ අවස්ථාවේ පාක් කියනවා ඔහොම ඉන්න යන්න එපා කියලා එකපාරටම නැන්හිව බදා ගන්නවා
ඒ බදාගන්නේ මොකද ඉස්සරහා විදුරු කටු වගේ තියෙනවා නැන්නිගේ කකුල එනේ කියලා තමයි පාක් එක කරන්නේ පාක් මේ විදිහට නැන්නිව බදාගාදී නැන්නිටයි පාක්ටයි දෙන්නටම ඇති වෙන්නේ අමුතු හැඟීමක් මේ අවස්ථාවේ නැන්නි ආයත් වෙනවත් එක්කම කියනවා විදුරු කටු වගේක් කියනවා ඔයාගේ කකුල යනනොත් ඔයා පවුනේ ඔයා වෙනුවෙන් තමයි මම ඒ දේ කරේ මේ අවස්ථාවේදී කියනවා හරි එහෙනම් මම දැන් ගෙදරට ආවා කියනවා ඉතින් ඔයා මට ගෙදරට වසන්න ලැබුණ එක ගොඩාක් සතුටුයි මේ තෑග්ග මම ඔයාට කිනාවේ කියනවා මට තෑග්ගකුත් කිනාවද නැන්නි කියනවාට ගොඩාක් ස්තුතියි මං ගොඩාක් බලාපොරොත්තුෙන් හිටියේ මේ වගේ තෑග්ගක් කවුරුත් මට දීලා නැහැ කියන එහෙනම් පළමු වෙනි වතාවට මන්නේ ඔයාට මේ තෑග්ග දුන්නේ කියන ඔව මට ගොඩාක් සතුටුයි කියනවා හරි එහෙනම් ඉතින් ඔයාගේ ගෙදරට ගාවටම මං ආවනේ එහෙනම් ඉතින් මම පිටිපස්ස බලාගෙන ඔයාට බායි කියාගෙන යන්නම් ඔයාත් මට බායි කියන්න ඕනේ කියනවා මේ අවස්ථාවේ පිටිපස්ස හැරිගෙන බායි කියාගෙන යනවා මේ අවස්ථාවේ නැන්නිත් කියන්නේ බායි බායි ඔයාට ගොඩාක් ස්තුතියි කියලා කියනවා ඉතින් නැන්නිට ගොඩාක් සතුටුයි මේ විදියට එයාට ආදරය කරන මුද්ද නිසා හරි එයාට මේ වගේ ආදරයක් ලැබුණ එකට ඊළඟ දවසේ උදා වෙනවත් එක්කම නැන්නිගේ අම්මත් එක්ක නැන්නිගේ තාත්තා ඉන්නවා නැන්නි මෙතනට එනවා දැකපු නැන්නිගේ අම්ම එකපාරටම මුද්ද දා ගන්න පටන් ගන්නවා ඉතින් නැන්නිගේ අම්මට ඇත්තටම මේ හොරයක්ද කරන්නේ ඒ කොහොම නමුත් නැන්නි කියනවා ආ තාත්තේ වා හෙට යන්න ලෑස්ති වෙලා අනේ දින්නේ කියනවා පව් අනේ මට වනතු ගොඩක් දුකයි කියනවා මොනා කරන්නද පුතේ මට යන්න වෙනවනේ කියනවා සෝරි තාත්තේ මටත් දුකයි කියලා කියද කියනවා ඔයා ඔයාගෙන බලා ගන්න කියනවා අනේ මගේ මහත්තයා කියලා දැන් බදා ගන්න නැන්නි හරි කැමති තාත්තේ යනවට මොකද එතකොට ඉතින් එයාට මුද්ද දාගෙන ඉන්න පුළුවන්නේ මේ අවස්ථාවේ මුද්ද දාගෙන යගේ ආලුවා හම්බ වෙන්නේ අද්දි නැන්නිගේ යාළුවා කියනවා නැන්නි අපි වෙනදා වගේම අර අපේ ෂොප් එකට යන්න අපි බඩු අරගන්න කියනවා හරි අනිවාර්යෙන් යමු කියලා මේ අවස්ථාවේ පහට පහක් දාගෙන නැන්නි ෂොප් එකට යද්දි කියනවා මේ මොකද්ද මේ මුද්ද නැන්නි කියලා මුද්ද දැකලා අහනවා කියනවා මේක හරිම කැතයි වගේ කැත ඇඟිලි වලට කියනවා මේක මගේ ආච්චිගේ කියනවා ඒ උනාට වාගේ කැත ආච්චිට කැමති නෑනේ කියනවා දැන් මං යාට කැමති කියලා කියද්දි යාළුවා කියනවා අර පාක්සේ ගුණ අර ප්‍රසිද්ධ ෆැෂන් ඩිසයිනර් කියනවා ඔව් එයා ඔයාගෙන මගෙන් නැහුවනේ එයා මොකද ඔයාගෙන අහන්නේ මට ඒක හරි පුදුමයක් මට හිතා ගන්න බෑ අච්චර කෙල්ලොයිද ඔයාගෙන අහපු එකට කියනවා මං කැතින්දා මං ගැන අහපේක වාට යාට ප්‍රශ්නයක්ද නැත්නම් එයා මට කැමතිින්දා වාට ඒක ප්‍රශ්නයක්ද කියනවා නෑ නන්නේ ඇත්තටම මට කියලා කියද්දි පාක්ගෙන් කෝල් එකක් එනවා නන්නිට කියනවා ඇත්තද පාක් හරි මං එන්නම් කියලා නන්නි කියනවා දැන් යාළුවත් මෙතන හිටපු නිසා මේ අවස්ථාවේ යාළුවටත් පෙන්නනවා Taman අවලාසන උනාට Tamanට කොල්ලෙක් ඉන්නවා කියලා කියද්දි පාක් මේ අවස්ථාවේ මෙෂර්මන්ට් ගන්නවා නැන්නිගේ මේ අවස්ථාවේ කකුලේ ඉඳන් දැන් උඩට මෙෂර්මන්ට් ගද්දි කියනවා ඔහොම ඉන්න කියලා කියද්දි මේ අවස්ථාවේ දැන් නැන්නිට එච්චර උසක් නැහැ කියනවා ඔයාට එච්චර උසක් නැහනේ ඔයාගේ උස 168 සෙන්ටිමීටර් ඒත් මං හිතුවා 178 වඩා උස ඇති කියලා නැන්නි කියනවා ඒ කට්ටියට මාව පේන හැටියනේ එහෙම කියලා දැන් මියාව ෂේප් කරගන්නවා දැන් මුද්දින්දනේ මියාව මේ විදිහට ලස්සනට උසට ওই විදිහට පේන්නේ මේ අවස්ථාව දැන් ඉනෙත් බලනවා මෙෂර්මන්ට් කියනවා බලන්නකො 30ක් 30ක් තියනවා ගිනවට වා මහතයිද කියනවා මට හිතා ගන්න බෑ උනාට වාගේ මහතක්වත් මට පේන්නේ නැහනේ මාර වැඩේ කියනවා හරි කමක් නැහැ බලන්නකො ඉන්න නැතුව දැන් මගේ පපුව හරිය කොහොමද මෙෂර්මන්ට් මං හිතනවා කියලා කියද්දි දැන් නැන්නි එයාගේ පපුව වැඩියනොත් පේන්න බ්‍රා එකක් අඳගෙන තමයි ඉන්නේ ඉතින් මේ කතාව මං කියන්නේ මේ කතාවේ තියෙන නිසා පමණයි නැතුව වැරදියට හිතන්න එපා මේ තෙක්කම් පාක් හිතපු විදියට මේ දේ තියෙනවා එකපාරටම පාක් මේ අවස්ථාවේ නැන්නිට කිස් එකක් දෙන්නේ එයාට ගොඩක් සතුටුයි එයා හිතපු විදියටම මෙෂර්මන්ට් තියෙනවා ඒ කිස් එක හරිම රොමැන්ටික් ඒ කොහොම නමුත් ඊට පස්සේ දැන් මෙයා දැන් එද්දි නැන්නි යාගේ පපුව අල්ලන් හිතන්නේ අනේ දෙවියනේ මට අමුතුම හැඟීමක් ඇති වෙනවා මේ මොකද මේ ඒත් එක්කම කොලයක් වැටෙනවා නැන්නි ගාවට එයා ඒක අරන් ලැජ්ජාවෙන් ඉද්දි අනිත් දවසේ උදේ දැන් පාර පයින් ගමන් ඉද්දි යට මතක් වෙන්නේ පාක් යාට දුන්න ඒ ආදරණීය කිස් එක හිතනවා මම මේ මොනවද හිතන්නේ හැම වෙලේම පාක් ගැන හිතනවා මං දැන් යා ගැන හිතන්න ඕනේ නැහැ කියලා කියද්දි පාක් යාගේ හපතෙන් ඉට ගන්න ඕන නැන්නි දකින්නවා කියනවා අනේ දෙවියනේ එහෙම කියද්දි එකපාරටම පාක් මැසේජ් එකක් එවන්නේ හායි කියලා කියද්දි දැන් නැන්නි බලනවා කවුද ඇද මැසේජ් එකක් එවුවේ කියලා පාක් යා ළඟ ඉඳන් දැට මැසේජ් එකක් එවලා හායි කියලා නැන්නි මැසේජ් එකක් දානවා මං හොඳින් මේ අවස්ථාවේ පාක් කියවනවා මැසේජ් එකක් වාට ඊයේ නිින්ද ගියාද මේ අවස්ථාවේ ඔව් කියලා මැසේජ් එකක් එවද්දි පාක් කියනවා මට නම් ඊයේ නිින්ද ගියේ නැහැ වාට කිස් එකක් දීලා පාක් කියන එක නෙමෙයි නැන්නි මට තව මැසේජ් එකක් ආවා ආ මට අර හැම වෙලෙම කෝල් ගන්න කෙනා මම වාට කෝල් ගත්තා ආන්සර් කරේ නැහැ කියනවා මේ කවුද දන්නේ කවුරුහරි වෙන කෙනෙක් වෙන්න ඇති වාට කතා කරන වැත්තේ කියනවා මේ නමාන්ද දන්නේ එතකොට මට යාට කතා කරන්න බැනවා කියනවා එපා කියලා එකපාරටම නැන්නිත් කිස් එකක් දෙනවා පාක්ට
මේ කිස් එක නම් හරිම රොමැන්ටික්. ඒක බලන් ඉද්දී ඒක හරිම රොමැන්ටික් ෆීල් එකක් තමයි දැනෙන්නේ. මේ අවස්ථාවේ හැමෝම පාරපයින් මොනවදී හැමෝම මේ දිහා බලන් ඉන්නවා. නෑනිටත් දැන් ලැජ්ජ හිතෙනවා. කියනවා මේ කරපු වැඩෙන් දැන් මට අදරයට නින්දියන්නේ නැහැ කිස් එකක් දීලා. මෙත් එකම කෝල් එකක් එන්නේ මීජුගෙන් ඉක්මනට මාව හම්බ වෙන්න එන්න. කියනවා මට මගේ යාළුවෙක් කතා කරනවා මට හම්බ වෙන්න එන්න කියලා මට ඒක නිසා යන්න වෙනවා කියලා මොනන්නේ කියනවා. කියනවා හරි එහෙනම් ආ යන්න කියලා කියද්දි මේ අවස්ථාවේ තවත් සතුටේ යට කිස් එකක් දීද්දි මේ විදියට කියනවා ඇයි මේ මීජු මට කතා කරේ කියලා මේ විදිහට යද්දි දැන් නයිට් ක්ලබ් එකේ තමයි මේ මීජු ඉන්නේ. ඇත්තටම දැන් ඉතින් මේ පාක්ට පේන්නේ මේ මීජු වගේනේ මේ මොනන්හිව යා මුද්ද දාන් ඉන්නේ හින්දා. ඉතින් මේ අවස්ථාවේ දැන් මෙයා නයිට් ක්ලබ් එකේ මේ විදිහට නට නට ඉද්දි දැන් නයිට් ක්ලබ් එකට එනවා මොනාද දැන් මේ මීජු යාට කතා කරපු හින්දාම. මේ අවස්ථාවේ කියනවා මීජුවා ඉන්නවද? මොනන්නේගේ සද්දය ඇහිලා මීජු මෙතනට එනවා. මීජු කියනවා ආ මොනන්නේ වා ආවද? අඹ ඇතියන්තන් වා ආපු එක. කියනවා ඒක නෙමෙයි මට වඩ දෙයක් කියන්න තියෙනවා. කියනවා මොකද්ද? කියලා කියද්දි කියනවා එන්නක එන්නක වා මාත් එක්ක කියලා මේ අවස්ථාවේ මොනන්නේ මීජුව එතන තියෙන මේසෙකෙන් ඉඳවද කියනවා අයියාට මොකද්ද ඕන උනේ? කියනවා මට වගේ ටී බෑග් ඕන උනා. කියනවා ඒ මොකටද? කියනවා මේ ඉන්නේ මගේ යාළුවා. කියනවා ඉතින් කියලා කියද්දි දැන් මේ අවස්ථාවේ මීජු ලස්සන පිරිමි ළමයි තුන්දෙනෙක් මෙතනට ගෙන්නලා කියන්නේ මේ ඉන්නේ මොනන්නේ මගේ යාළුවා කියනවා හායි කියලා කියද්දි හායි කියනවා කියනවා මෙයා මාර කැතයින කියලා කියද්දි මොනන්නිට කියනවා ඇයිවා මට කැතයි කියන්නේ කියනවා කෑ ගහන්න එපා මොනන්නි යාන කියන කතාව ඇත්ත ඒක නෙමෙයි වාට ඊබෑග් ගෙනව නේද ඔය අර මේ බෝතල් වලට ටී බෑග් දාලා අමුතු රසයක් එන බීම හදන්නේ අන්න එකමට හදලා දෙන්නකෝ කියලා මීචු කියනවා. මීචු කියනවා ඔයා තින් ලස්සනත් නෑනේ තින් මේ වගේ වැඩක්වත් ඔයාලට කරන්න පුළුවන් කියලා කියද්දි කියනවා ඇයි මං ඒ දේ කරන්නේ කියනවා මං කියන හින්දා. කියනවා මං වගේ අනපිළිපදින්න ඕනද? මීචු කියනවා ඔව්. කියනවා මං හිතුවා මගේ යාළුවෙක් කියලා. ඒත් මං තවදුරටත් මේ දේවල් කරන්නේ නෑ කියලා මේ අවස්ථාවේ මොනණි කියනවා. මීචු කියනවා ඔයා කරන්නම ඕනේ. මොනණි කියනවා නෑ මං කරන්නෙම නෑ. මීජු කියනවා ඇයි මෙතන ඉන්න කට්ටිය ඔයගේ පැත්ත ගන්නේවි කියලා හිතනවද? මම මෙතන ඉන්න ලස්සනම ගෑල් ළමයා. ඔයා මෙතන ඉන්න කැතම ගෑල් ළමයා. ඔයා දිහා කවුරුවත් බලන්න ගන්නෑ. කියනවා එහෙනම් මේ ටී බෑග් අරගන්න. හැබැයි මට ඔයාට මේ ටී බෑග් හදලා දෙන්න බෑ කියලා මේ අවස්ථාවේ මොනැන්නේ ගොඩාක් දුකෙන් මේ අවස්ථාවේ නයිට් ක්ලබ් එකෙන් එළියට යන ගමන් ගොඩාක් දුකෙන් ඉන්නේ. මේත් එක්කම එකපාරටම වහින්න පටන් ගන්නවා. මේ අවස්ථාවේ මොනැන්නේ එයාගේ ටී ෂර්ට් එකේ වහින්න කොට දාගන්න තියෙන එක දාගන්නවත් එක්කම මේ අවස්ථාවේදී පාග්ගේ මැනේජර් එයාටත් කන්න එක පීස් එකක් අරන් එනවා. මෙත් එක්කම මොනන්නේට කෝල් එකක් ගන්න පාක් අහන්නේ මොනන්නේවා කොහෙද? මොනන්නේ කියනවා මම මේ පේමන්ට් එකේ ඉන්නේ. පාක් කියනවා හරි මං තියන්නම් මොනන්නේ කියලා අර පික්ස් එක අරගෙන පාක් එක පාටම කාර් එක අරන් යනවා. මේ අවස්ථාවේ මොනන්නේ එතන වැස්සේ තෙමෙමින් පාර පයින් බලාගෙන ඉන්නවා අංක වැටෙනක. මේත් එක පාටම පාක් මෙතනට ඇවිල්ලා අර පික්ස් පෙට්ටියෙන් වහින වැහි බින්දුවට වැටෙන නොදී ඉන්නවා. කියනවා පාක් ඔයා ඔයා කොහොමද එක පාටම මෙතනට ආවේ? නැන්නේ කියනවා මන්නම් ගොඩක් දුකින් හිටියේ. හැබැයි මේ පික්සයගේ සුවඳට මගේ දුකත් එකපාරටම නැති වුණා. ඔයත් මෙතනට ආවනේ. මේ අවස්ථාවේ නැන්නිට අර මීජු බැනපු දේ ආ කැතයි එහෙම කියලා යට ගොඩාක් විදිහට හිංසා කරානේ. මේ අවස්ථාවේ කියනවා දැන් මං ආවනේ ඔයාට කොයිම විදියකටවත් දුකක් දැනෙන්න මං ඉඳ තියන්නේ නැහැ. අනිත් එක මං ඔයාට කිව්වානේ මං ඉන්නකන් ඔයාට හිමවත් වැස්සවත් වගේ ඔළුවට වැටෙන්න මං ඉඳ තියන්නේ නැහැ කියලා. ඒක නිසා වැටෙන්න නොදී මං ඉතින් එක්මන්ට මෙතනට ආවා. ඔයාව බේරගන්න. මේ අවස්ථාවේ නැන්නිට එකපාරටම කඳුළුත් එක්ක හිනාවක් කියන්නේ කියනවා අයියෝ මේ මොකක්ද අනේ නැන්නි වට වෙලා තියෙන කියලා. මේ අවස්ථාවේ නැන්නිව මේ අවස්ථාවේ දැන් වැස්සත් අඩු වෙලා මේ දෙන දැන් අවදිගෙන ඉන්නේ නැන්නිගේ ගෙදර ගාවට. පාක් කියනවා මොකද මේ අපේ මේ පළමු හමුවීමත් එක්ක අපි පොඩි ෆොටෝ එකක් ගහමුද? මේ අවස්ථාවේ කියනවා ෆොටෝ එකක් කියනවා නෑ කියනවා අපි ෆොටෝ එකක් ගහමු අපි දෙන්න එකතු වෙලා සෙල්ෆි එකක් කියනවා නෑ 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 සෙල්ෆි ගහන්න එපා කියලා දැන් මොනන්නේ කියනවා. මොනන්නේ එකපාරටම බය වෙනවා. මේත් එක්ක මොනන්නේ හිතන්නේ මං සෙල්ෆි එකක් ගැහුවොත් මෙයාට මුද්දේ විදියට මාව පේන ගන්න නෑනේ. අම්මට මැසේජ් එකක් දානවා අම්මේ මෙයා මාව ෆොටෝ එකක් ගැහුවොත් මෙයාට මගේ ඇත්ත මූණ පේනේවිද? මොකද්ද වෙන්නේ එතකොට? එහෙම කියලා මොනන්නේ මැසේජ් එක ටයිප් කර කර ඉද්දී එකපාරටම පාක් මොනන්නේට කිස් එකක් දීලා එයාත් එක්ක සෙල්ෆි එකක් අරගන්නවා. නැන්නි එකපාරටම හොඳටම බය වෙන දැන් මේ ෆොටෝ එකේ යාගේ ඇත්ත පාක්ට එළිවේද කියලා. පාක් කියනවා මේ ෆොටෝ එක කියනවා ඇයි ෆොටෝ එකට මොකද්ද වෙලා තියෙන්නේ? මේ අවස්ථාවේ නැන්නි බය වෙලා පාක් දිහා බලන් ඉන්නවත් එක්කම නැන්නිගේ මේ මුද්දේ කුමරිය රහස පාක් ඉදිරියේ හෙළි වෙයිද?